ඔන්න මගේ යාළුවනේ, මම අද ඔයාලට කියන්න යන්නේ මගේ පුංචි කතා පොතෙන් නරියා සහ මිදිවැලේ කතන්දරේ. ඔන්න ඉතින් අපේ පුංචි කැලේට තවත් ලස්සන දවසක් උදා වුණා. කුරුල්ලෝ ලස්සනට සිංදු කියනවා, සමනල්ලු මලින් මලට කියවමනවා. මේ හැම දෙම දිහා ඉරමාමත් හරිම සතුටින් බලාගෙන හිටියා. ඒත් මේ කැලේ ඇතුලේ ලොකු ගහක් යටට වෙලා කම්මැලි නරියෙක් නිදාගෙන හිටියා. මේ නරියා කොච්චර කම්මැලිද කියනවනම් දවස් ගානකින් මුකුත්ම කාලා හිටියේ නැහැ. ඉතින් ගොඩක් බඩගින්නේ හිටපු නරියා ගහ යටින් නැගිටලා මෙහෙම කල්පනා කරා. දවස් ගානකින් මට හරියට කෑමක් නැහැ. මට ගොඩක් බඩගිනේ. මෙහෙම හිටියොත් මම බඩගින්නේම මැරලෙයි. එහෙම හිතපු කම්මැලි නරියා කෑමට දෙයක් හොයාගන්න කියලා හිතාගෙන කැලේ ඇතුළට ඇවිදගෙන ගියා. එයා ගොඩක් දුර ඇවිද්දා. කකුල් රිදෙනකල් ඇවිදගෙන ගියා. එයාට කෑමට මුකුත්ම හොයාගන්න බැරි වුණා. එයාට ගොඩක් මහන්සි දැනුණා. ඊටත් වඩා බඩගින්න. ඒත් එයා දිගටම කැලෑව ඇතුළටම ඇවිදගෙන ගියා. මෙහෙම ඇවිදගෙන යද්දී එක පාරටම එයාට මතක් වුණා, ඈ මම අර පව් කරගෙන ආවේ මිදිවත්තක්නේ. තවත් දුර ඇවිදිනවට වඩා මිදි ටිකක් කාලා බඩ පුරව ගන්න ඕනේ. මිදිවල රස මතක් වෙලා නරියාගේ කටට කෙලක් තිනුවා. ඉතින් ඒ නරියා ආපහු දුවගෙන 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 ගියා මිදිවත්ත තිබුණු තැනට. එයා දැක්කා වත්ත පුරාම මිදි පොකුරු ගොඩාක් පිරීලා තියෙනවා. ඉතින් එයා ඉදුණු මිදි පොකුරක් ළඟට බඩගින්න වැඩිකමටම දුවලා ගියා. එයා ඒ මිදි පොකුර කඩා ගන්න උඩ පැන්නා. තවත් උඩ පැන්නා. ආයෙමත් උඩ පැන්නා. මිදි පොකුර අතේ ගෑවෙන නොගෑවෙන තරම්. ඒත් එයාට ඒක කඩා ගන්න බැරි වුණා. තවත් උඩ පනින්න නම් කම්මැලි හිතුණා. ඒ නිසා එයා මිදි කන අදහස අතෑරලා බඩගින්නෙම යන්න ගියා. අපෝ, ඒ මිදි හරි තීත්තයි. මම වෙන රස කෑමක් හොයා ගන්නවා. මිදි වලට වඩා රස කෑම ඕන තරම් මේ කැලේ තියෙනවා. අනික කොහොමත් මම මිදි කන්න ආස නැහැනේ. ඒත් මේ කම්මැලි නරියා ආපහු හැරිලා මිදි පොකුර දිහා ගොඩාක් දුකින් බලාගෙන ඉඳලා බඩගින්නේම යන්න ගියා. තව ටිකක් උත්සාහ කළා නම් නරියාට මිදි කඩාගෙන කාලා බඩ පුරව ගන්නත් තිබුණා. මිදි කන්න බැරි වුනේ තමන්ගේ කම්මැලිකම නිසා කියලා හිතුවේ නැහැ. ඒ නිසා තමයි එයා මිදි පොකුරට බැන බැන යන්න ගියේ. ඉතින් මගේ යාළුවනේ, ඔයාලා නම් කවදාවත් මේ කම්මැලි නරියාගේ තමන් සාර්ථක වෙනකල් උත්සාහය නම් අත්හරින්න එපා. අදට කතාව ඉවරයි. තවත් අලුත් කතාවක් එක්ක අපි ආයෙත් හමු වෙමු.